ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. නින්දට යන කාලේ වැඩි ඒක අඩු කරගන්න ක්‍රමයක්. කලින් එලාම් තියලා ඇහැරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එලාම් එකක් තියලා අවදි වෙලා අපිට ඒ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහැරෙන කෙනෙකුට කොහොමරි මට කතා කරලා මාව කෝද්දන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ කතා කරනවා. අපි කියන්නේ මට පාට විතර කතා කරන්න කියලා නිදා ගන්නවනේ. ඒකත් ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි ඒක ක්‍රමයක්වත් සාර්ථක නැහැ. කයට නිින්ද යන්නේ කය අවශ්‍යතාවයට. එතකොට කයට මෙච්චර වෙලාවක් අය 10ක් 12ක නිින්දක් අවශ්‍ය වෙනවා නම් කයට එච්චර නිින්දක් අවශ්‍ය වුණේ ඇයි කියලා බලලා ඒ ප්‍රශ්නේ විසඳුවොත් මිසක් නැකිටත් ඒක ඉරියව්වක ඉන්න බෑ. තේට්ටු වැඩි ඉක්මනට ගිහලා ටිකක් වැටිලා සැතපෙන්න ඕනේ. අර නිින්ද කියන මානසිකත්වයේ මත සිතුවිලි ගොඩාක් ඉපදෙනවා. ටිකක් මග අරින්න ඕනේ. ටිකක් ආහස් වෙලා ඉන්න ඕනේ. දැනට වැටිලා දිගහැරිලා ඉන්න ඕනේ. ටිකක් අතපය ටිකක් දිගහැරිලා එහෙම නිකන් සම්පූර්ණ අර කයේ බර අත්හැරලා නිදා ගන්න ඕනේ කියලා එක එක සිතුවිලි එනවා. ඒ සිතුවිලි එන්නේ කය ඒ අවශ්‍ය තරම් විවේකේ ගත්ත නැති නිසා. එතකොට ඒකට විසඳුමක් තියෙනවා. කය මෙච්චර නිින්දක් විවේකයක් බලාපොරොත්තු වෙන්න හේතු කොතනද හැදුනේ? හරිනේ, මං ඕනවට වඩා ඒ කාලෙ වෙච්ච සිදුවීම් හිතනවා. එහෙනම් ඉංජිනේරුවටත් 12ට බඩගිනි හැදෙනවලු, ඒෙන් කොටන කෙනාට 12ට බඩගිනි හැදෙනවලු. ඒෙන් කොටන කෙනා කායිකව මාංශි වෙච්ච නිසා ශක්තිය බය වුණා. අරයා මනසින් මාංශි වෙච්ච නිසා මනස මේවපු නිසා ශක්තිය වැය වුණා. ශක්තිය අඩුවීම තමයි දෙන්නගෙම බඩගින්නට හේතුව. එයින් කොටපේකවත් වැඩ කරපේකක් නෙමෙයි. දෙන්නගෙම ශක්ති ප්‍රබවය ඕනවට වඩා ආයෝජනය වුණා. එහෙම නැත්නම් වියදම් වුණා දෙන්නටම බඩගිනි. තාපසයට කොහොමද බඩගිනි? දවසට එක වේලක්. ඇයි? තාපසය භාවනා යෝගී වෙනවා. ආර්ය පරිේශන ගවේෂණ විතරයි කරන්නේ. ඒකත් නතර කෙරුවොත් දවසක් කර දවසක් භාවනා සමාධියට ගිය අවශ්‍ය නැහැ. කෑම සතියකට දෙයකටවත් දවස් 8ක් එක දිගටම භාවනා වෙනවා. කෑමකුත් අවශ්‍ය නැහැ. වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ කයට බඩගිනියෙන්න හේතුව ශක්තිය අධික ලෙස වැය වීම නම් විවේකී අවශ්‍ය වෙන්න හේතුවත් ඒක වෙන්න බැරිද? දැන් විවේකයක් ඕනේ කියන්නේ අවිවේකී වෙච්ච නිසානේ. විරුද්ධාර්ථ ඒකනේ, නෙගටිව් සෙන්ටන්ස් එක නේද? එහෙනම් විවේකය අයිමි වුණා, එහෙම නැත්නම් විවේකය අඩු වුණා, ඒ විවේකය තමයි මේ ඉල්ලන්නේ. කය නිින්ද නෙමෙයි ඉල්ලන්නේ, ඒ ඉල්ලන්නේ විවේකය. ඒක දුන්නොත් එයා නිින්දක් ඉල්ලන්නේ නැහනේ. එයා ඉල්ලන්නේ විවේකයක්නේ. මමනේ නිදි කරවල විවේකය දෙන්න උත්සාහ කරන්නේ. හැබැයි එයා ඉල්ලන ඒ විවේකය නිින්දෙන් තොරව වෙන ක්‍රමයකින් දුන්නොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් මෙච්චර කාලයක් නිදා ගන්න ඕනේ, මෙච්චර නිින්දක් අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාවයට හේතුව ඔයලා ඒක නිවැරදි කළොත් හේතයකින් නිින්ද අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ක්‍රම දෙකක් තියෙනවා. කයයි මනසයි විවේකයෙන් තියාගෙන වත් කරන ක්‍රමයක්. ඒක ගොඩාක් සක්මන් භාවනා කරන කට්ටිය පුරුදු කරන සක්මන් භාවනාවේ ගොඩාක් ක්‍රම අපි කතා කරලා තවත් ගොඩාක් තියෙනවානේ කතා කරන්න. ගොඩාක් කතා කරන එක එක ක්‍රමයක් තමයි සක්මන් භාවනා යෝගී සක්මන් කරනවා. කය අත්හැරලා මනස අත්හැරලා නිකන් ක්‍රියාදාමයක්. ගස්කොළන් එල්ලෙන්නේ උලඟට ගස්කොළන් වලට මාංශිද? නැහනේ. මා පොළවේ ගල් තියෙනවා. ඒක උස්සලාගෙන ඉන්න මා පොළවට මාංශිද? නැහනේ. වතුර ගලනවා. දියල්ලට මාංශිද? නැහනේ. එහෙනම් මේ සතර මහා භූතය තුළ මාංශයක් නැහැ. ඒගොල්ලෝ නිදාසේ ඉන්න නිසා. මම නිදාසේ නැහැ. ඒ නිසා මම මේ කාර්යයන් කරපු ගමන්ම දැන් නම් ටිකක් විවේක වුණා. දැන් නම් ටිකක් විවේක ගන්න ඕනේයි. මම අවිවේකයෙන් ඉිටියාය, නිදාසෙන් තොරව ඉිටියාය කියන මානසිකත්වය නිසා මේ ප්‍රශ්නේ එන්නේ. ඒතර කය නිදාස් කරලා දාන්න. ඇවිදින. දවස් එකමාරක් ඇවිදිලා. ඒත් මාංශි නැහැ. දවස් දෙකක් ඇවිදලා ඒත් මාංශි නැහැ. දවස් තුනක් ඇවිදලා ඒත් මාංශි නැහැ. කයේ සිතේ අයිතිය අත්හැරලා ඒ කයයි සිතයි නිදාස් කරලා
ඕනම වතක් කළාම මාංශ නම් එක එක ක්‍රමයක්. ඒතකොට මුළු දවසම වත් කරනවා අවශ්‍ය ලබනකොට නිින්ද අවශ්‍යතාවය නැහැ. මාංශ නැහැ. ඊළඟ කාරණය තමයි නිින්ද අවශ්‍යතාවය ඇති වුණේ ඇයි කියලා බලලා කොතන කොතනද මං කලබල වුනේ කොතන කොතනද අවිවේකින ඕනට වඩා මාංශී තේට්ට වුනේ කොතන කියලා බලලා ඒක කන්ට්‍රෝල් කරන එක. ඒක අඩු කරන පාලනයක් යටතට ගේන එක. ඊළඟ එක නිින්ද අවශ්‍ය නම් ඇත්තටම නිින්ද නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඒකේ යථාර්ථය නම් විවේකය. විවේකය නිින්දෙන් ලැබෙයි කියන අදහස නිසා විශ්වාසය නිසා එයා නිින්ද ඕනේ කියලා කියනවා. ඇත්තටම ඕනේ නිින්ද නෙමෙයි නිින්දෙන් ලැබෙන විවේකය. එහෙනම් ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා මේ ප්‍රාණ ශක්තිය නැවත සක්කයට රීප්‍රස් කරන ක්‍රම. එතකොට අපේ සිත කය පුරාවටම උඩටයි පල්ලයටයි ටිකක් වෙලා වීදෙව්වාම විනාඩි 15ක් 20ක් යනකොට කොච්චර උත්සාහ කළත් යාර නිදා ගන්න බෑ. ඇයි? නිින්දේ අවශ්‍යතාවය ගිහිල්ලා. කය තේට්ටුව ගියාට පස්සේ කයට බය කරලවත් යාව නිදි කරවන්න බෑ. කය හැරිලාමයි. ඒ විදිහට අපිට භාවනා ක්‍රමයක්, යෝග ක්‍රමයක් භාවිත කරලා කයේ මාංශය තේට්ටුව විසඳන්න පුළුවන්. විසඳවපු ගමන්ම අර නිින්දේ අවශ්‍යතාවය නැති වෙනවා. එහෙම විසඳන්නේ නැත්නම් අපිට නිින්දේ අවශ්‍යතාවය ඇති වෙන්න හේතුව කොතනද කියලා බලලා අනවශ්‍ය විදිහට ශේ වෙන ශක්තිය පාලනයකට ගේන්න පුළුවන්. ඒක පාලනයක් කරලා මෙන්න මෙච්චරයි වැය කරන්නේ ඊට වඩා යන්නේ නැහැ කියන තැනටපත් වෙනවා. වත් පිළිවෙත් කරනකොට ගොඩාක් ඌමනාව මේක කළ යුතුයි කියලා අර සිත ගොඩාක් තදලෙසයකට යොමු කෙරුවොත් සමහරට අවිවේකයේ දැනෙනවා. එතකොටත් අර නිින්ද අවශ්‍යතාවය වැඩිපුර වෙනවා. ඒද අර සිතයි කයයි නිදාස් කරලා ඒක නිකන් යුතුයකමක් විදිහට කරනවා. ඒක එච්චර දැඩි ලෙස ඌමනාවෙන් මට කරන්න අවශ්‍ය නැහැ. සංඝයාගේ යාපත පිණිස, ශාසන යාපත පිණිස මගෙන් කෙරෙන්න තියෙන කොටසක් ඒක නිදාසෙන් කරනවා. ඕනට වඩා බර ඉතට ගන්නෙ නැහැ. එතකොට ප්‍රාණ ශක්තිය සේ වෙනවා අඩු වෙලා අර මාංශය තේට්ටුව ගොඩාක් අවම වෙනවා. නිින්ද අවශ්‍යතාවය මගහැරෙනවා. මේ විදිහට කරන්න පුළුවන්. මෙච්චර වේදවත් වෙනස් වීම දකින්න බැරි එකට එක හේතුවයි තියෙන්නේ. මේ මනසේ ක්‍රියාකාරීත්වයේ තියෙන කාලයයි ඒ නාම රූප වෙනස් වීමට ගත කර ගන්න කාලයයි අතර කාලය වෙනස්. කාලය වෙනස්. ඒ කාලය සමාන වුණොත් තමයි දකින්න පුළුවන්. එක්කෝ සිත ඒ කාලයට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිතේ කාලයට අරක සමාන වෙන්න. එතකොට තමයි ඒක දකින්න පුළුවන්. නැත්නම් දකින්න බෑ. දැන් වාහනයක් පැයට කිලෝමීටර් 1යි. වාහනයක් පැයට කිලෝමීටර් 1යි අපි ඉස්සරහින් ධාවනය වෙනවා. පේනවද නැද්ද? ලයිට් පේනවා, ඒකේ තියෙන ඊරිච්ච තැන් පේනවා, ඒකේ හැඩය පේනවා, ඇතුළේ ඉන්න මිනිස්සු පේනවා, ඒගොල්ලෝ කන සැන්විචස් එක පේනවා. ඇයි පයින් යනවට වඩා ඉමින් යන්නේ? වාහනයක් පැයට කිලෝමීටර් 5යි. අපි ඉස්සරහින් ගමන් කරනවා. වාහනේ පේනවා, වාහනේ පාට පේනවා, ඇතුළේ මිනිස්සු ඉන්නවා කියලා පේනවා. කන බොන දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. වාහනයක් තියෙනවා පැයට කිලෝමීටර් 120යි. පාටක් පෙනුනා ලාවට. මොකද්ද මොඩල් එක වර්ෂයේ පේන්නෙම නැහැ. සීරිජේව මොකවත්ම නැහැ. ඇතුලේ ඉතින් මිනිස්සු නැතුව නම් ඉන්න බෑ. අනුමාන කරනවා එකෙනෙක් දෙන්නෙක් ඉඳ ඇති කියලා. හැබැයි ඉටියද කියන එක පේන්න බෑ. මිනිස්සු නැතුව වාහනයක් යන්න බෑනේ. ඩ්‍රයිවර් අනිවාර්යෙන් ඉන්නවා. අනිත් අය පිළිබඳ නිශ්චිත තීරණයක් නැහැ. වාහනයක් තියෙනවා පැයට කිලෝමීටර් 300යි. හංගල සද්දයක් කරන වායු සද්දයක් උලංගක් ගියා මෝටර් සයිකලයක් ට්‍රක් එකක්ද ඩිපෙන්ඩර් වෙන්න බෑ මොනවාරි ලොකු එකක් ගියා කාර්ද ජීප්ද වෑන්ද හරියටම දන්නේ මිනිස්සු වාහනෙම පේන්නේ කොහෙද මිනිස්සු පේන්නේ ඒ මොකද උනේ ඔක්කොම ගියේ ඇස් ඉස්සරහා ඉන්නේ පිටිපස්සෙන් ගියේ නෑනේ මම වයින් බලාගෙන ඉන්නේ මේමනේ ගියේ ඇයි ඒක පේන්නේ නැත්තේ කාලය සමාන වුණා ඒකට අනුව තමයි ආ නාම රූප වල වෙනස් වීම කැප්චර් කරන්නේ. රැපච කියලා කියන්නේ කැමරාවල එක තප්පරයකට එක විනාඩියකට තප්පර 60යි කැපච ඒ ෂොට් වදිනවල 120යි. ඒ කියන්නේ තප්පරයක දෙකක් ගන්න පුළුවන්.
තප්පරයට 4ක් ගන්නවා. ඒ කැමරාවල් වලින් තමයි අර 3D 4D ඒවා වීඩියෝ කරනකොට ඒකෙන් තමයි ෆොටෝ ගන්න. ඒක හැම මූමන්ට් එකක් මේකේ වදිනවා. හැම පුංචි පුංචි ඉරියව් පවා අරකට කැප්චර් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අපචර් ගන්න අඩුයි. මේක වැටේ ගන්න පුළුවන් ෆ්‍රේම් ගන්න අඩුයි. ඒ නිසා මෙයාට ඒ රූපය අරියට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන ටික ගත්තා ඒක ටික අත්හැරියා. එහෙනම් චක්කු භාවනාව තුළින් එක තප්පරයක රූප 10ක් විතර කැප්චර් කරන්න පුළුවන් විදිහට චක්කුව දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට ගැළපෙන රූප ටිකක් විතර ගෝචර කර ගන්න ඕනේ. හැම නාම රූපයක්ම සෙනයක් පාසා වෙනස් වෙමින් තමයි පවතින්නේ. හැම නාම රූපයක්ම හැම මොහොතක් ගන්නම වෙනස් වෙන ධර්මතාවයට ගොදුරු වෙමින් තමයි පවතින්නේ. කාරණා දෙකක් කිව්වා. එයා වෙනස් වෙනවලු, වෙනස් වෙන්නේ නැති කට්ටිය අනිත්‍ය කට්ටිය වෙනස් කරනවලු. හැම නාම රූපයක්ම හැම තප්පරයක් පාසාම වෙනස් වෙමින් තමයි පවතින්නේ. හැම නාම රූපයක්ම හැම තප්පරයක් ගානේ වෙනස් වීමකට ගොදුරු වෙමින් තමයි පවතින්නේ. 90ක් එයත් වෙනස් වෙනවලු. තව ඉලෙක්ට්‍රෝන එක පොට්‍රෝන එකක් එයා වටේ ඉදලා කැරකිලා එයා පාලනය කළා එයා වෙනස් කරවනවලු. දෙකක් වෙනවා තමයි. හැබැයි දෙක පේන්න නම් ඒ කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා. සිතට පුළුවන් අනුමාන කරන්න මේක මෙහෙම වෙනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා. හැබැයි ඈට දකින්න නම් ඈට සාපේක්ෂව අරක ගැලපෙන්න ඕනේ. නැත්තම් පේන්නේ නැහැ. මැජික් කරනෝනේ ගොඩක් අය. ගොඩාක් විජාතිකයෝ මැජික් කරනවා. ඒ මැජික් කළ මොනවද තියෙන්නේ? අර ඈට පේන කාලය අඩු කරනවා යා. ඒ නිසා මේ මෙහෙම කැටයක් තියලා කෝප් එකකින් වහලා තව කෝප්ප දෙකක් තියෙනවා. ඕම 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 කරනවා. ඕම 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 කරලා කෝකෙද කියලා ගවම යට හොයන්න බෑ. අර ඈට පේන කාලය වෙනස් කරලා. ලැටින් ඇමරිකාවේ එම අපි දානෙ ගන්න ගිය තැන එළියේ මිනිස්සෙක් එහෙම කර කර ඉන්නවා. ඊසුමම ගිහිල්ලා බැලුවා මගෙත් එක්ක මාචාර්යවරු තුන හතර දෙනෙක් ගියා. කිව්වා හරිම සංකීර්ණ මේක හරියට හොයන්න බෑ කියලා. මං කිව්වා ඔයා අල්ලන්න මේ මම ඒක ඔයලා දෙන්නම් කියලා. හොඳට කරකල කරකල මේකේ තියෙන ඉතින් ඉස්සලා බලලා ඒකේ තමයි තිබුණේ. ඊපස්සේ බැලුවා මාදියා. ආයි අරක තිබ්බා. මං කිව්වා ආයි කරකන්න කියලා. ආයි කරකුවා. මේකේ තිනක ඉස්සලා බලලා ඒකේ තමයි තිබුණේ. ආයි තිබ්බා ආයි කරකුවා. ආයි කරකුවා. මං කිය ඒකෙමයි ආයි කියන්නේ කියලා. ගැලුවා ඒකෙමයි තිබුණේ. ඒ මනසේව කොහමද ඒක දැක්ක? මං කිව්වා ඔය අපෝකෙද තියලා ගන්නේ. ඒ අත විතරයි මම බලන්නේ. ඒක වෙනස් කරන්නේ නැහැ මම. ඒ අත යන දිහාවම බල මෙතන නැවතුනා. මෙතන තියෙනවා. ද අනිත් අය කරකිනකොට ඈ පොඩ්ඩක් අර එක තප්පරයක් වෙන එකක් දැකලා මේක දැක්කොත් අක ගියා. ඒක අත්හැරුණා. එක තප්පර දෙකක් වෙන එකක් බලලා ඒ වෙන එක පෙන්වන්න. දැන් මේක තියෙන එක මෙහෙම ගන්නකොට මේකට ලොකුවට පෙන්වනවා. එතකොට ලොකුවට සැලවෙන එකට නෑ යන්නේ. අරකට ගිය ගමන් මේක පේන්න. ඊට පස්සේ මේක කොහටද ගියේ? හොයන්න බෑ. ඒ මේකක් කරන්නේ. එයා මොන විදියට ඒ වෙන එක ලොකුවට කරකලා මේක පොඩියට කරකලා අරක හොඳට ඇහැට පෙන්නලා මේක අඩුවට පෙන්නලා මොනම දේ කෙරුවත් අරක දිහා තමයි බලන් ඉන්නේ. ඒක යන දිශාවමයි බලාගන්නේ. ඒක කොයි කොයි පැත්තටද කැරකිලා එන්නේ, ඇඹරිලා එන්නේ, රවුම් වෙලා එන්නේ ඒකමයි බලාගෙන ඉන්නේ. වෙනස් වෙන්න පුළුවන්ද? එයා මොනවා කෙරුවත් හරියටම තියෙන එක දන්නවා. ඒ ඇයට ඒ රූප පේන විදිය. ඒ ඈ රූප අඳුනා ගන්න විදිය. රූප ධර්මතාවය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රූපාවචර ධර්මතාව, අරූපාවචර ධර්මතාව කියලා අභිධර්මයේ තියෙනවා වෙනම කොටසක්. ඒ රූපය ඇතිවෙවි නැතිවෙවි යන ස්වභාවයක් සහ රූපයන් බිඳි බිඳි යන ස්වභාවයක්. රූප ධර්මතාවය ඒක ලොකු සංකීර්ණ විෂයක් ඒක. එතකොට ඈට ඒ ඇයේ ගන්න පුළුවන් ක්‍රමයට විතරයි එයා ඈ ගන්නෙ. ඊට වඩා ගන්න ඕන එක්කෝ ඈ දිනු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රූපය ඈට ගැළපෙන විදිහට වෙනස් කරන්න ඕනේ. එතකොට එයාට කැප්චර් කරන්න පුළුවන්. ඒකනේ මෙගාපික්සල් 5 කැමරාවකින් ගන්න රූපයට වඩා මෙගාපික්සල් 10ෙන් ගන්න එක වෙනස් වෙන්නේ. මෙගාපික්සල් තියෙන තාම ජිගාපික්සල් ඇවිල්ලා නැහැ. ටෙරාපික්සල් ඇවිල්ලා නැහැ. එහෙම ආවනම් මේ ඒ පින්තූර දැක්කම සාමාන්‍ය මනුස්සයට වඩා අරක ගොඩාක් වෙනස්. එච්චර සියුම් දේවල් ඇවිල්ලා ඒකට කැප්චර් වෙලා. අදටත් ෆොටෝ එකක් ගැව්වම හැමදේම කැප්චර් වෙන්නේ නැහැ. ප්‍රධාන ටික විතරයි කැප්චර් වෙන්නේ. අයි අර ආලෝකයට ගිහිල්ලා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මේගොල්ල මෙගාපික්සල් වැඩි කරන්නේ. ටික ටික ටිකට යා ලෙන්ස් එකේ ධාරිතාව වැඩි කරන්න ප්‍රධාන හේතුව එයාට ආලෝකය දීලා නැවත රූපේ අරන් එනකොට ඒ රූපේ හරියට එන්නේ නැහැ.
කොලිටිය මද කොලිටිය මදි කියලා කියන්නේ ඒකේ තියෙන තොරතුරු හරියට එන්නේ නැහැ කියන එක. ඒ තොරතුරු වැඩි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඇයෙත් ඒ දෝෂේ තියෙනවා. අපිටත් ගොඩාක් ඒවා රූප දැක්කාම එම කැප්චර් වෙන්නේ නැහැ. ඒකට කියනවා අර මොකද්ද මේ ෆොටෝග්‍රැෆි මෙමරි කියලා කියනවා. අපිට ආශ්‍රමෙ ඉන්නකොට පොඩි කාලේ උගන්වනවා ෆොටෝග්‍රැෆි මෙමරි. එකපාරටම මේ ආශ්‍රමෙ හැමෝම ඔහොම පෝලිං කළා. මේ දිශාව බලන්න කියලා කියනවා. එතකොට අපි බලන්නේ දිශාව නෙවෙයි වෙන එකක්. බලලා ඔක්කොම අස්වාන්න කියලා කියනවා. අනිත් පැත්තට හැරෙන්න කියනවා. ඊට පස්සේ ගුරුවරයා ළඟට තනි තනියෙන් ගිහිල්ලා කනට කියන්න ඕනේ දැකපු දේවල්. ගාක් තිබුණා ස්වාමීනි. ආ වෙන මොනවද තිබුණේ? කොළම කොළපාට ගොඩාක් ගස් කොළන් තිබුණා. ආ හරි. වෙන මොකුත් නැහැ. ගාක් තිබුණා ස්වාමීනි. ආ වෙන මොනවද තිබුණේ? ලොකු ගා ඒක හැමෝටම පෙනිලා. මේ ඈත මොනවද දන්න හරියට පෙනෙනවා. හරි. ඕමුම ආගෙන යනවා. මම විතරක් කතා කියනවලු විනාඩි 20ක් විතර. ගුරුවරයාට මම මේ මනුස්සයා මෙච්චර දේවල් දැක්කේ කොහමද කියලා. මෙච්චර දේවල් දැක්කේ කොහොමද? ගහක් පින්න ස්වාමීනි ගහේ පුරුල්ල දෙන්නේ කිටියා. ඒ එක පුරුල්ලෙක් පුංචි එක්කෙනෙක්. ඒ දෙන්න ජෝඩුවක් නෙමෙයි. එක්කෝ අම්මයි පොඩි කුරුල්ලයි නැත්නම් තාත්තයි පොඩි කුරුල්ලයි. පල්ලෙය උදැල්ලක් තිබුණා. උදැල්ලේ මේ තලය තිබුණේ මේ වැව පැත්තට. කවුරු වැඩ කරලා මේ ඒ පැත්තට කොටලා තියෙනවා. හාරලා තියෙනවා. හාරලා ඒ පැත්තට තියලා තියෙනවා. මේ වතුර බකට් එකක් තිබුණා. ඒ වතුර බකට් එක තියෙන විදිහට නම් ඒකේ වතුර තියෙනවා. කොහොමද ඒක කන්දේ තිබුණේ? ඒක පෙරලිලා නැහැ. ඒක ඉර වෙලා වගේ තියෙන වතුර තියෙනවා ඒකේ. එයා පැත්තේ ගස් කොළන් ඔක්කොම තිබුණා. එක පැත්තක විතරක් මේ පෑදිලි විනිවිද පේන විදිහට මේ ගස් අඩු වෙලා තිබුණා. එහෙනම් ඒ පාරේ මේ මොන මොනවාරි කරත්තෙම ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඒ පාර හදලා තියෙන කවුරුද? ඕමෝ තොරතුරු සැරට කියනවා. ගුරුවරයා කිව්වා හැපි කියලා. එච්චර තප්පරයට කොහමද? ඕම බැලුවාම ටඩස් ගල ගැව ෆොටෝ එක. ෆොටෝ ගල ඒකට 100 තියලා ඔක්කොම ටික ඉතිපස්සේ තමයි විශ්ලේෂණය කරන්නේ. මේ මේ තැඟල මේ මේ දේවල් තියෙනවා. ෆොටෝ ගන්නවා. ඒක ඒ කාලේ පුරුදු කරනවා. ඒ තපස්වර එම එම තියෙන්න ඕන. ඔහම දැක්කාම ඔහම දැකලා මේ පැත්තට ඇරුණාම මේ ඒක ගිය වාහන තුනක් ගියා වාහනවල මේ නම්බර් ටික කියනවා. WP 2575 මේ මේක බස්නායර පළාතට පදිංචි කරන Nissan Sunny එකක්. ඒකේ පැත්තක පොඩ්ඩක් ඊරිලා තිබුණා. මෙහෙම මේ දැක්කා විතරයි වාහන ටිකක් ගියාලු. සේරම ටික මතකයි. ෆොටෝග්‍රැෆි මෙමරි කියලා කියනවා. ඒක තපස්වර ගොඩාක් පුරුදු කරන. ඒක මේ චක්කු භාවනා කරන තපස්වරන්ට පුහුණු තියෙනවානේ. සෝත භාවනා කරන කට්ටියටත් ඔය වගේ තියෙනවා. අර එක්කෙනෙක්ගේ කනට ඉමීසරේ පණිවිඩයක් කියලා පණිවිඩේ යවනවා. කන දිගේ යවන්නේ. කොළේනේම යවන්නේ. කන දිගේ යවනවා. කෙරෝල කණෙන් එන්නේ වෙන පණිවිඩයක්. එහෙනම් කන දිගේ මේ යනකොට මේක වෙනස් වෙලා. සෝතේ ඇයෙනකොට සිත එකතු වෙන්න බෑ යාට. සිතේ තියෙන හදාස එකතු වෙන්න බෑ. ඇහිච්ච දේ විතරයි යන්න ඕනේ. අද අවසට අපි හැමෝම විවේකගමු කියන වාක්‍යයක් ලියලා දුන්නාම අන්තිමට එන්න ඕනේ අද අවසට අපි හැමෝම විවේකගමු. අද අවසට විවේක ගත්තත් හොඳයි කියලා ඒකේම එන්න බෑනේ. විවේකගමු කියන එක හොඳයි කියන එකට මාරුනේ කොහොමද? එහෙනම් කන දිගේ පණිවිඩයක් නෙමෙයි ගිහිල්ලා තියෙන ආදාපුත් ගිහිල්ලා මිශ්‍ර වෙලා එන වෙනස් වෙලා. ඒ සෝතේ සම්බන්ධයෙන් සෝත භාවනා කරනකොට හැයෙනදී හැයෙන විදියට ගන්න ක්‍රමය අදාස් මිශ්‍ර නොකර ඒකට එක එක දේවල් එකතු කරන්නේ නැතුව ඒක විනිවිදහාන ක්‍රමවේදී එහෙම භෞතික පුහුණු තියෙනවා. අරක චක්කුවට අදාළ පුහුණු. දැක්කාම මේ දකින දේ තුළින් එයා ගෝචර කරගන්නේ කොච්චර ධර්මතාවයන්ද? ඒකට අදාළ තොරතුරු කොහොමද? ඒක කොයි විදිහටද එයා දකින්නේ? ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරනවා. අපිත් ප්‍රැක්ටිස් කරාට වරදක් නැහැ ඒක. රූපයක් දැක්කාම ඒ රූපේ තුල තියෙන දේවල් ඊටපස්සේ ගොඩාක් ප්‍රඥා වැඩි වුණාම අවුරුදු 3-4ක් විතර ඒ ඔක්කොම ගොඩාක් දැනගත්තාම ඒ තාපසෝර වාඩි කරලා එක්කෙනෙකුට කියනවා මේ මේ පේන රූපය ගැන කතා කරන්න කියලා. එතකොට ඒ රූපය ගැන කියන තොරතුරු වලට අනුව තමයි එයාට කොච්චර පේනවද කියන එක තීරණය කරන්නේ. මනසෙත් පෙන්නලා කියනවා මෙයා ගැන තොරතුරු කියන්නේ කියලා. එයා ඉන්න විදියට පොඩ්ඩක් ඇලේට ඉන්නේ එයාගේ මේ කොඳු යට පෙළියේ එක පුරුකක් අවුල් වෙලා තියෙන ඒ අවුල නිසා එයාගේ කකුල් දෙකේ බැලන්ස් එක ගිහිලා තියෙන පොඩ්ඩක් ඇලේට ඉන්නේ. එයාට කෙලින් ඉන්න බෑ.
එයාට හමාරුවක් තියෙනවා. එයාට එයා නොදැනුවත් ඇතුළේ වේදනාවක් තියෙනවා. ඒ නිසා සමාර්ථයක් කිපෙන්න පුළුවන්. පොඩි පොඩි දේවල් කරනකොට එයාට තරහා යන අය ඇතුළේ වේදනාවක් නිතරම තියෙනවනේ. ඒකට සාපේක්ෂව ගැටෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. එයාගේ ඇඩරුවේ ස්වභාවයට අනුව ගුණධර්ම ගොඩාක් අඩුයි වගේ එයාගේ. එයාගේ මේ දේව ලක්ෂණ බලනකොට එයා ඉන්නේ ආවල් පළාතේ ඉපදිච්ච කෙනෙක් වගේ. මූණේ ඇඩරුවත් එක්ක එයා සමකේ ඉඳලා මෙච්චර දුරක පළාතක ඉපදිච්ච කෙනෙක්. ඕමම තොරතුරු කියාගෙන කියාගෙන කියන්නේ යනවා එයාගේ. බලනකොට එයාට ඒ රූපය තුළ එච්චර දේවල් පෙනිලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට වම් පිළිම මිනිසෙක්නේ. එච්චරයි පේන්නේ. කකුල දිහා බලලා කියන මඩ තැවරලා තියෙනවා. එයා ආපු පාරේ වතුර තිබිලා තියෙනවා. ඒ වතුර හොඳට තිබිලා නැහැ. හොඳට තිබුණා නම් එයා කකුල හොද ගන්නවා. හොද ගන්න තරම් වතුර තිබිලා නැහැ. මඩක් වගේ තිබිලා තියෙන. දැන් ඒ පැත්තේ උල්පත් ඉඳීගෙන එනවා. එයා ඒ මඩ පාගගෙන ඇවිල්ලා තියෙන ඒ වතුර තියෙන එකේ ලකුණු තමයි මේ පෙන්නන්නේ. ඕද ගන්නවත් වතුර තිබිලා නැහැ. ඒ කියන්නේ එයාට බොණ්ඩ වතුර ලැබිලම නැහැ. පිරිසුදු තැනක් තිබිලම නැහැ. එහෙනම් එයා පිපාසයෙන් ඉන්නවත් එච්චර දුර ඉඳලා ආපු කෙනෙක් එම්තර තොරතුරු ගොඩාක් කියනවා එයාට. නිකන් හිතගෙන ඉන්න කෙනෙක්. අර කැප්චර් වෙන ප්‍රතිශතේ වැඩි, ගෝචර වෙන ප්‍රතිශතේ වැඩි. ඇට ඒ වෙනස් වෙන සතර මා භූතයාගේ වෙනස් වෙන සියලුම නාම රූප ධර්මතාවයන් එහෙම ගෝචර වෙන්නේ නැහැ. හේතුව කාලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලේ ප්‍රශ්නේ එක්කෝ සිත ඒකට සමාන කරන්න ඕනේ. සිත ඒකට සමාන කරන නැත්නම් එයාව සිතේ වේගයට සමාන කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක දකින්න පුළුවන් විදිහට පුහුණු කරලා අවබෝධය වැඩි කරන්න ඕනේ. එතකොටත් ඒක කරන්න පුළුවන්. සිතේ වේගයට එයා සමාන නැහැ. හැබැයි රූපේ අරගෙන සිතේ වේගයට සංසන්දනය කරලා පස්සේ ගෝචර කර ගන්නවා තොරතුරු ටික. ඒක ප්‍රැක්ටිස් කරලා ඒක කර ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් උදෑසන සාකච්ඡාව අපි නිමා කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.